කම්පියුටර් එකක් පාවිච්චි කරනකොට අපිට එකපාර ඔපරේටින් සිස්ටම් දෙකක් බූට් කරගන්න බෑ. එකපාරකට පුළුවන් එක ඔපරේටින් සිස්ටම් එකයි. ඩුවල් බූට් කරන්න පුළුවන් වුණත් එකපාරකට පුළුවන් ඉන්නේ එක OS එකයි. සමහර වැඩවලදී අපිට මැෂින්ස් කිහිපයක්, එහෙම නැත්නම් OS කිහිපයක් එකවර අවශ්‍ය වෙන වෙලාවල් තියෙනවා. විශේෂයෙන්ම අධ්‍යාපනික කටයුතු වගේ දේවල් වලදී. ඒ වගේ වෙලාවල් වලදී ගොඩක් ප්‍රයෝජනවත් වෙන දෙයක් තමයි virtual machines කියන්නේ. මේකෙදි කරන්නේ අපේ තියෙන ඔපරේටින් සිස්ටම් එක ඇතුලේ වෙන software එකක් පාවිච්චි කරලා virtual machines එකක් හරි කීපයක් හරි රන් කරන එක. මේ software එකට කියන්නේ hypervisor. එහෙම නැත්නම් virtual machine manager කියලා. මේ වගේ ලංකාවේ ප්‍රසිද්ධ hypervisors කීපයක් තමයි VMware, Hyper-V සහ VirtualBox. හැබැයි VMware සහ Hyper-V කියන්නේ සල්ලි ගෙවලා ගන්න ඕනේ software දෙකක්. සමහරු නම් මේවා crack, එහෙම නැත්නම් pirate copy පාවිච්චි කරනවා. හැබැයි අනුන්ගේ දෙයක් හොරට පාවිච්චි කරන එක අනුමත කරන්න බෑ. මේවට පිළිමක් විදිහට තමයි ෆ්‍රී සහ ඕපන් සෝස් software තියෙන්නේ. ඉතින් ඒ hypervisor වල තියෙන ඔක්කොම දේවල් නොමිලේ පාවිච්චි කරන්න පුළුවන් software එකක් තමයි අද අපි කතා කරන්න යන Oracle VirtualBox. ඔයාට මේ software එක download කරගන්න පුළුවන් virtualbox.org කියන website එකෙන්. ඒ website එකට ගියහම ඔයාට මෙතන පේනවා VirtualBox අලුතෙන්ම release වෙලා තියෙන version එක. මේ 5.2 කියන version එක තමයි දැනට release වෙලා තියෙන අලුත්ම version එක. එතනින් ඔයාට පුළුවන් මේක download කරගන්න. එතන click කරාට පස්සේ ඔයා යනවා මේ වගේ page එකකට. මෙතන තියෙන්නේ ඔයා මේ VirtualBox software එක run කරන්න යන machine එක. ඒ කියන්නේ host computer එකේ තියෙන operating system එක තෝරගන්න එක. මෙතනින් ඔයාට පුළුවන් ඔයාගේ computer එකේ තියෙන operating system එක අදාළ file එක download කරගන්න. ඉතින් මෙතෙන්දි මම පාවිච්චි කරන්නේ Windows machine එකක් ඉඳන් මම මේ Windows host කියන තැන click කරලා මේ file එක save කරගන්නවා. එතකොට ඔයාට මේ file එක මේ විදිහට download කරගන්න පුළුවන්. මේක download වෙලා ඉවරනට පස්සේ ඔයාට පුළුවන් මේක ඔයාගේ machine එකට install කරගන්න. මේ තියෙන්නේ මම download කරගත්ත file එක. මේක double click කරලා ඔයාලා සාමාන්‍ය software එකක් install කරගන්න විදිහටම ඔයාගේ computer එකට මේක install කරගැනීමේ හැකියාව තියෙනවා. සර්වලම install කරගත්ත software එක මේ විදිහට open කරගන්න. open කරගත්තට පස්සේ ඔයාට එන interface එක තමයි මේ තියෙන්නේ. මෙතනින් ඔයාට පුළුවන් මේ new කියන තැන click කරාම ඔයාට පුළුවන් ඔයාට අවශ්‍ය virtual machine එකක් මෙතෙන්ට අලුතෙන් එකතු කරගන්න. ඉතින් මේකදී අපි බලමු කොහොමද ඔයාගේ machine එකට මේ විදිහට අලුත් virtual machine එකක් එකතු කරගන්නේ කියලා. මෙතන new කියන button එක click කරා පස්සේ ඔයාට එනවා මේ වගේ window එකක්. එතනින් ඔයාට පුළුවන් ඔයාගේ මේ අලුතෙන් හදන්න යන virtual machine එකට ඔයාට කැමති නමක් දෙන්න. මම මේකෙදී install කරන්න යන්නේ Ubuntu operating system එකේ හින්දා මම මේකට Ubuntu කියලා මම මේකට නම දෙනවා. ඊට පස්සේ ඔයාලා බලන්න මෙතන type කියන තැනින් ඔයා install කරන්න යන operating system එක මොකද්ද කියලා තෝරගන්න. මම install කරන්න යන්නේ Linux kernel එකකින් හදපු operating system එකක් හින්දා මම මෙතන මේ Linux එක තෝරගන්නවා. එතනින් ඊට පස්සේ version එක ඔයාට version එක යටතේ මේ Linux වලට අදාළ සියලුම operating system මෙතන ඔයාලා list එකක් විදිහට පෙන්නනවා. එතනින් ඔයාට පුළුවන් ඔයා Linux යටතේ install කරන්න යන යන්නේ මොන operating system එකද කියලා තෝරගන්න. මම මෙතෙන්දී Ubuntu 64 bit version එකක් install කරන්න යන හින්දා මම මෙතන Ubuntu 64 bit කියන එක තෝරගන්නවා. එහෙම නැත්නම් ඔයාට මේකට Windows operating system එකක් install කරගන්න ඕන නම් ඔයාලා මෙතන Microsoft Windows කියන එක තෝරලා ඒක යටතේ තියෙන මෙතනින් ඔයාට Windows ඒ version එක තෝරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මම මෙතෙන්දී Ubuntu install කරන්න යන හින්දා මම මේ විදිහට මෙතන මේ Ubuntu 64 bit කින් තෝරගන්නවා. ඊට පස්සේ ඔයාලා මෙතනින් පුළුවන් memory size එක, ඒ කියන්නේ ඔයාගේ RAM එකේ size එක මේ machine එකට අදාළව වෙනස් කරගන්න. මෙතෙන්දී මම දෙනවා 4GB විතර RAM එක. මෙතන මේ සම්පූර්ණ පෙන්වන්නේ ඔයාගේ host machine එකට අදාළව තියෙන memory එකේ size එක. මගේ computer එකේ දැනට තියෙන්නේ 8GB RAM එකක්. මෙතන 8192 megabytes කියලා පෙන්වන්නේ මගේ දැනට මේ තියෙන computer එකේ install කරලා තියෙන RAM එකේ size එක. ඉතින් ඔයාට මෙතනින්
අවශ්‍ය ප්‍රමාණයට RAM එක හදාගෙන ඒ RAM එක select කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙතනින් ඔයාලට කරන්න තියෙන්නේ මේ virtual machine එකට අදාළව hard disk එකක් create වෙන්න ඕනිද? එහෙම නැත්නම් hard disk එකක් අවශ්‍ය නැද්ද කියන එක තෝරගන්න. මම මෙතන මේ create a virtual hard disk now කියන එක select කරලා මේක create කරනවා. මෙතන තියෙන්නේ මේ අපි create කරගන්න යන hard disk එක virtual machine එකේ hard disk එකට අදාළව තියෙන properties කීපයක්. මෙතන ෆයිල් ලොකේෂන් එක ඔයාලට අවශ්‍ය නම් වෙනස් කරගන්න පුළුවන් මෙතන මේ විදිහට ඔයාලට අවශ්‍ය තැනක මම මේක තියෙන විදිහටම ඒ විදිහටම තියෙන්නයි නෝ ඊට පස්සේ ඔයාලට මෙතන පුළුවන් මේ hard disk එකේ size එක මෙතනින් තෝරන්න මේ machine එකේ ඔයාලට 2 terabyte වෙනකන් වෙනස් කරගන්න පුළුවන් ඒක ඔයා මේක install කරන host machine එකට අදාළව තමයි මෙතන මේ capacity එක පෙන්වන්නේ මම මෙතනින් මේ machine එකට මම select කරගන්නවා 20 GB hard disk එකක් විදිහට install කරගන්න මෙතන මේ තියෙන option වලින් මේ bold කරලා තියෙන option මුල් option තුන බැලුවොත් මෙතන මේ තියෙන්නේ එක එක hard disk වර්ග ඒ කියන්නේ VDI VirtualBox disk image කියන්නේ මේ VirtualBox වලටම අදාළව එන hard disk format එකක් මේ VHD කියන්නේ virtual hard disk කියන එක මේක ගොඩක් කරාට Microsoft virtual PC කියන Microsoft products වලට අදාළව එන hard disk format එකක් VMDK කියන්නේ virtual machine disk කියන එක ඒක මම මුලින් කිව්ව VMware කියන hypervisor එකට අදාළව ඒ කියන්නේ මේ virtual machine වලට අදාළව ඒගොල්ලෝ develop කරපු hard disk format එකක්. ඉතින් මෙතෙන්දි මම මේකට වඩාත්ම ගැලපෙන එක විදිහට VDI තෝරගන්නවා. මෙතනින් ආවට පුළුවන් එකට අදාළ dynamically allocated fixed size කියන ඒ දෙකින් ඔයාලට අවශ්‍යකම් තෝරගන්න. මම මෙතන dynamically allocated කියන එක තෝරගන්නවා. ඊට පස්සේ මම මේක create කරනවා. දැන් මේ තියෙන්නේ අපි හදාගත්ත machine එක. මෙතෙන්දී ඔයාලට මේ machine එකේ තවත් මේ settings වෙනස් කරගන්න අවශ්‍ය නම් අපිට මේ machine එක select කරලා මෙතන මේ settings කියන icon එක click කරපුවාම මේ machine එකට අදාළව අනික් settings වෙනස් කරගන්න මේ හැකියාව තියෙනවා. ඒ වගේම මුලින් අපි දීපු settings මෙතනින් වෙනස් කරගන්න නැවතත් වෙනස් කරගන්නත් පුළුවන්. මෙතන මේ පෙන්වන්නේ මේ virtual machine එකට අදාළ drivers වලට අදාළ settings. ඉතින් මෙතනින් ඔයාලට පුළුවන් ඔයාලට අවශ්‍ය processor එකේ CPUs ගන්න තෝරන්න. මෙතන මේ පෙන්වන්නේ ඔයාගේ machine එකේ host machine එකට අදාළ තියෙන processor එකේ තියෙන CPU ගන්න. ඉතින් මම මෙතෙන්දී CPU දෙකක් select කරනවා. ඉතින් මේ විදිහට ඔයාගේ processor එකේ motherboard එකට අදාළව මේ මෙතනින් ඔයාලට මේ settings වෙනස් කරගැනීමේ හැකියාව තියෙනවා. විශේෂයෙන් අපි වෙනස් කරගන්න ඕන setting එක තමයි මෙතන මේ storage කියන්නේ. මේ storage කියන එක අපි පාවිච්චි කරන්නේ මේ machine එක boot කරගන්න ඕනි device එකක් දෙන්න. ඉතින් අපි මේකට install කරන්න යන්නේ Linux OS එක හින්දා අපිට මේ Linux operating system එක තියෙන DVD එක. එහෙම නැත්නම් ඔයා install කරන්න යන ISO file එකකින් නම් ඒ ISO file එක select කරන්න පුළුවන්. මෙන්න මේ storage කියන tab එකට ගිහිල්ලා ඉතින් ඊට කලින් මම මේකට install කරන්න යන Ubuntu operating system එක download කරගන්නවා. Ubuntu ඔයාලා download කරගන්න පුළුවන් ubuntu.com කියන website එකෙන්. එතන මේ downloads කියන tab එකට ගියාම මෙතන ඔයාලට පෙන්වනවා Ubuntu ඔයාලට අවශ්‍ය version එක. ඉතින් මම මෙතෙන්දි desktop එකට install කරන්න යන හින්දා මම මෙතන මේ Ubuntu desktop කියන එක select කළා. මෙතන ඒක select කරගන්නවා. එතකොට අපිට මෙතන මෙහෙම download page එකක් එනවා. මෙතනින් ඔයාලට පුළුවන් මේ software එක download කරගන්න. මෙතෙන්දී මෙතන මේ download වෙන්නේ Ubuntu ISO file එකක්. ඒ කියන්නේ disk image file එකක්. මම මේක මේ විදිහට save කරගන්නවා. ඒ file එකත් මේ විදිහට download වෙන්න download කරගන්න පුළුවන්. මෙතන මේ පෙන්නන්නේ මම මේ විදිහට download කරගත්ත Ubuntu file එක ISO file එක. දැන් අපි යන්නේ මේ Ubuntu ISO file එකෙන් අපි හදාගත්ත virtual machine එක boot කරන්න.
ඉතින් මම ආයෙත් virtual machine එකට ගියොත් මෙතන මේ තියෙන්නේ ඒ virtual machine එක අපි හදාගත්ත එක මම ඒකට ගිහිල්ලා ඒකේ right click කරලා settings යනවා ඔයාලට මේ settings වලට යනවා මේ settings කියන icon click කරත් මෙතන මේ storage කියන tab එකට ගිහිල්ලා මේ IDE controller කියලා පෙන්නන්නේ ඔයාගේ මේ ඔයාගේ computer එකේ DVD ROM එකට අදාළ drive එක. එතනින් ඔයාලට පුළුවන් මේ මේක දැනට empty කියලා පෙන්නන්නේ අපි මෙතන තාම ඒකට අදාළ drive එකක් allocate කරලා නැති හින්දා මම මෙතන click කරලා ඔයාලට පුළුවන් මෙතන මේ optical drive කියන තැනින් ඔයාට අවශ්‍ය මේ host drive D කියන එක ඔයාගේ දැනට මේ host machine එකේ තියෙන DVD ROM එක. එහෙම නැත්නම් CD ROM එකට අදාළ drive එක. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් මෙතන මේ virtual optical disk කියන file එක choose virtual optical disk file කියන තැන click කරලා ඔයාට අදාළව ඔයාට අවශ්‍ය ISO file එක. එහෙම නැත්නම් virtual drive එක select කරගන්න. මම මෙතන මම අර download කරගත්ත Ubuntu 64 bit ISO file එක select කරලා ඒක open කරලා okay කරනවා. ඉතින් ඔයාලට පේනවා දැන් මෙතන මේ තියෙන machine එක අපි හරියට අලුතෙන් machine එකක් assemble කරාට පස්සේ තියෙන machine එක හා සමානයි. ඒ මොකද මේකට කිසිම software එකක් දාලා නැහැ. තාම මේක hardware assemble කරලා හදාගත්ත machine එකට සමාන විදියට තමයි තියෙන්නේ. ඉතින් අපි මේකට software දාගන්න ඕනේ. ඒකට තමයි අපි දැන් Ubuntu ISO file එකක් select කරලා අපි මේ දැන් මේ machine එකේ ඒ file එකෙන් boot කරගන්න දැන් මේ යන්නේ. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතන මේ start කියන button එක click කරන්න. එහෙම නැත්නම් right click කරලා ඔයාට මේ start කියන තැන click කරන්න පුළුවන්. මම මේ start කියන button එක click කරනවා. ඊට පස්සේ ඔයාලා මෙතන මේ විදිහට පෙන්නනවා. ඒ machine එක boot වෙනවා. සාමාන්‍ය machine එකක් විදිහට මේ machine එක boot වෙනවා. දැන් ඔයාලට පේනවා මෙතන මේ අපි අර දීපු ISO file එකෙන් තමයි මේ දැන් මේ machine එක boot වෙන්න යන්නේ. ඉතින් අපිට මේක full screen mode එකට ගන්න පුළුවන්. menu bar එකේ තියෙන මේ view කියන තැන click කරලා full screen කියන mode එකට. එහෙම නැත්නම් මෙතන මේ shortcut එක පෙන්වනවා host plus F කියන එක. host key එක කියලා අපි මෙතනදී කියන්නේ ඔයාගේ machine එකේ නම් දකුණු පැත්තේ තියෙන keyboard එකේ දකුණු පැත්තේ තියෙන control button එක. ඉතින් මේ full screen mode එකට අපිට මේ විදිහට යන්න පුළුවන්. දැන් ඔයාලට මේ පෙන්වන්නේ අපි අර දීපු ISO file එකෙන් operating system එක install වෙන විදිය. මෙතෙන්දී ඔයාලට පුළුවන් සාමාන්‍ය machine එකක් විදිහටම අපි operating system එකක් install කරන විදිහටම මෙතන මේ Ubuntu install කරගන්න. මෙතන මේ Ubuntu install කරගන්නදී අපිට මෙතන පෙන්වනවා try Ubuntu install Ubuntu කියලා option දෙකක්. මෙතන මේ try Ubuntu කියන එකෙන් අපි කරන්නේ අපි తాවකාලිකව මේ Ubuntu වලින් machine එකක් boot කරගන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් තමයි අපි මේ try Ubuntu කියන එක click කරන්නේ. එහෙම නැතුව අපිට මේ machine එකට Ubuntu install කරගන්න ඕයි නම් අපි මේ install Ubuntu කියන තැන click කරනවා. මෙතන ආව බලන ඔයාගේ keyboard එක තෝරන්න මම මෙතන English කියන එක තෝරලා continue කරනවා. එතෙන් තියෙන්නේ ඔයා කරන්න යන්නේ normal installation එකක්ද එහෙම නැත්නම් minimal installation එකක්ද කියන එක. normal installation එකක් කරොත් ඔයාගේ මේ OS එකට අදාළ web browser අනෙක් softwares ඊට පස්සේ office software මේ games utility softwares ඔක්කොමත් එක්ක තමයි මේ normal installation එකදී install වෙන්නේ. එහෙම නැත්නම් ඔයාට දැනට web browser එක සහ basic දේවල් එක්ක විතරක් නම් ඔයාට මේක install කරගන්න ඕනි වෙන්නේ. අපිට මේ minimal installation කියන එකට select කරගන්න පුළුවන්. මම මෙතනදී මේක install කරන හැටි පෙන්වන්න කරන එකක් හින්දා මම මෙතනදී minimal installation කියන එක තෝරගන්නවා. නැත්නම් ඔයා ඇත්තටම Ubuntu පාවිච්චි කරන්න install කරනවා නම් ඔයාට මේ normal installation කියන එකට ගියොත් ඔයාට මේ අනිකුත් මේ තියෙන ඔක්කොම software එක්ක මේක install කරගැනීමේ හැකියාව තියෙනවා. මම මෙතන minimal installation කියන එක select කරලා මේක continue කරනවා. මෙතෙන්දි මේ පෙන්වන්නේ ඔයාගේ hard disk එකට අදාළ warning එකක්. අපි මේක දැන් select කරලා අපි install now කියන එක click කරනවා. මට ආයෙත් මේ වගේ message එකක් පෙන්වනවා. අපි මේකත් continue කරනවා. ඉතින් ඔයාලට මෙතන පුළුවන් ඔයා ඉන්න time zone එක එහෙම නැත්නම් ඔයා ඉන්න රට select කරන්න. මම මෙතන ශ්‍රී ලංකා කියලා select කරනවා. ඊට පස්සේ continue click කරනවා. මෙතනින් ආර බලන්න මේ ඔයාට මේ හදන්න මැෂින් එකට අදාළ නේම් එක කම්පියුටර් එක නේම් එක ඒ ටික සිලෙක්ට් කරන්න පාස්වර්ඩ් එක මම මෙතෙන්දී මේකට දානවා කිත්තා කියන නම
පාස්සට විදිර මම දානවා 1 2 3 4 5 6 කියන 1 2 3 4 5 6 කියන අංක ටික දාලා continue කරනවා. දැන් ඔයාලට මේ පේන්නේ සාමාන්‍ය Windows install කරද්දි වගේම Ubuntu වලත් මේ files copy වෙලා මේක install වෙන විදිය. මේ විදිහට මේක install වෙලා ඉවරනට පස්සේ ඔයාලට මෙතන පෙන්නනවා මේක අපව restart කරන්න කියලා. අපි මෙන්න මේ restart කියන එක click කරනවා. ඔයාලට මේක install වෙන යන ගත වෙන කාලය තීරණය වෙන්නේ ඔයා මේක run කරන host computer එකේ performance සහ ඔයා මේ computer ඔයා මේ virtual machine එක configure කරන properties වල හැටියට. අපි මෙතෙන්දී enter press කරනවා. ඔයාලට අපව අර මුල window එකක් විදිහට මේ screen එක පෙන්වන තැනට එහෙම නැත්නම් full screen එකෙන් exit වෙන්න අපිට පුළුවන් Control F key එකෙන් දැන් ඔයාලට මේ පේන්නේ අපි install කරගත්ත Ubuntu operating system එක boot වෙන විදිය. මෙතන මේ පෙන්වන්නේ අපි හදාගත්ත account එක. ඔයාලට මතක ඇති මුලින් අපි user name එකක් දීලා හදාගත්තා. මේ kiththa කියලා පෙන්වන්නේ අපි හදාගත්ත account එක. අපි දුන්න password එක ගහලා අපිට පුළුවන් මෙතනින් මේ machine එකට login වෙන්න. මේ විදිහට තමයි අපිට මේ virtual machine එකකට operating system එකක් install කරන්න පුළුවන් වෙන්නේ. අපි මේක shut down කරමු. අපි මේ හදාගත්ත machine එක power off කරනවා. ඔයාලට මේ විදිහට පුළුවන් ඔයාලට අවශ්‍ය ගානක් virtual machines හදාගන්න මේ new කියන තැන click කරලා ඔයාලට අවශ්‍ය operating system එක දීලා මේ විදිහට තමයි මේ virtual box වලින් ඔයාලට virtual machines install කරගන්න පුළුවන් වෙන්නේ. මේක ඉතින් ඔයාලට මේක කරගෙන යද්දි ගොඩක් ගැටලු සහගත තැන් එන්න පුළුවන්. එහෙම වුණොත් පහලින් comment එකක් දාන්න. එහෙම නැත්නම් ඔයාලට බලන් Google එකේ search කරලා ඔයාලට එන ගැටලු වලට උත්තර හොයාගන්න. ඉතින් මම හිතනවා මේක ඔයාලට වැදගත් වෙයි කියලා. ඔයාගේ අධ්‍යාපන කටයුතු කරන කෙනෙක් නම් networking වගේ දේවල් කරනවා නම් එහෙම නැත්නම් ඔයා අලුතෙන් operating system ගැන ඉගෙන ගන්නවා නම් ඔයාලට ඒ සම්බන්ධව කරන දේවල් වලදී ඔයාලට මේ virtual box software එක ගොඩක් උපකාරී වෙයි. අපි මේ විදිහට තවත් machine එකක් හදාගත්තත් Windows කියලා Windows 10 machine එකක් මේ create කරගත්තොත් ඔයාලට මේ විදිහට ඔයා හදාගන්න machines මෙතන පල්ලහැට මෙතන මේ විදිහට පෙන්නනවා. ඉතින් ඔයාලට මේ ඕනි machine එකක් select කරලා මේ start gear පස්ස ඔයාලට මේ machine එක boot කරගන්න පුළුවන්. ඔයාලට එකපාරකට මේ එක machine එකට වඩා උනත් මේ machine දෙකක් තුනක් උනත් ඔයාලට මේ machine එකේ boot කරගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම මේ virtual box software එක ගැන තවත් ඔයාලට ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් internet එකේ search කරලා බලුවොත්. ඉතින් මේ සම්බන්ධයෙන් මේ වගේ free සහ open source software සම්බන්ධයෙන් හැදුන හොඳ community එකක් අපිට තියෙනවා internet එක සම්බන්ධව. ඉතින් ඔයාලට මේ සම්බන්ධ වෙන ගැටලු සහ තවත් මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් ඔයාලට ඒ සම්බන්ධයෙන් search කරලා හොයාගන්නත් පුළුවන්. ඒ වගේම ඔයාලට මේ සම්බන්ධයෙන් මොනවා හරි ගැටලුකාරී තැනක් තියෙනවා නම් පහලින් comment එකක් දාන්න අපිට පුළුවන් විදිහට අපි මේ සම්බන්ධයෙන් ඔයාලට උදව් කරන්න උත්සාහ කරනවා. ඒ වගේම අපේ channel එකේ videos වල අඩුපාඩු තියෙනවා නම් පහලින් comment එකක් දාන්න අමතක කරන්න එපා. ඉතින් අලුත් video එකකින් ආයෙත් හමු වෙමු.